Dove Moisturizing Milk Hatharina Katsaha Nutriserum Mugging Damages Repair Karai. Dove Intense Repair. Jaanu. Immobitel One Shot Ultra. Package option Pahakim. කන්නක කිකියෝ අනේ පොඩ්ඩක් කන්නක පැටියෝ කන් මොදල මේ වගේ කන් කන්න කන්න ඔහොම කාලා බෑ කන්නක ඒකේ පැටි කිව්වලු අයියා බල්ලුන්ට බයයි නංගි බය නෑ මූට පින නෑ සුදු නංගි ඔච්චර ආදරෙන් කවලත් හරියට කන්නේ නෑනේ උදේ ඉඳන් කාලා නෑ බලාගත්තත බලාගෙන ඉන්නවා වෙලාවකට නිත්‍යගේ ගෞමක් තියෙනවා එතනට වෙලා ඉන්නවා දැන් මේ පාරට වෙලා ඉන්නවා නිත්‍ය කියලා නැති හින්දා ඌට දුක ඇති දුක ඇති නෙවෙයි දුකයි තමයි නිත්‍ය මෙයාව අම්මෙක් වගේ නේ බලාගත්තේ මේ ඔය නිත්‍ය කියලා මොකද ආයේ ගීසු දුනංගි මම ඔය පවල් ප්‍රශ්න ගැන දන්නේ නැහැ ඔයා අපේ අයියගෙන් ඕක ඇහුවා නම් හොඳට කියලා දෙයි අප්පෝ ඕව අහන්න කියලා නිකන් හිතමනාප කරගන්න ඕනේ නෑනේ. අනේ මේ චොප්පේ අයියේ. ඔයා යන්න ගිය ගමන යන්න. කවුරු හරි දැක්කොත් හරි නෑනේ. ඔව් ඉතින් ඔයා වගේ තරුණ කෙල්ලෙකුයි මං වගේ කොල්ලෙකුයි මෙහෙම පාරක කතා කරගෙන ඉන්න එක හරි නෑ තමයි. අනික මේ ගමේ මිනිස්සුනේ ඉරිසියයි. අපි යන්න ගේ ඇතුළට. ඒ මොකටද? යන්න මෙතන. ඒ මොකටද කියලා අහන්න යන්නේ. ඒකක් බොන ගමන් අපි කතා කරමු මේ සතා බල්ලෙක් වෙලක් මේ සතාට තියෙන මනුස්ස ගතිගුණ ඒකට සමහර මිනිස්සුන්ට තියෙන්නෙම තිරිසන් ගතිගුණ වයසට නෙමෙයිනේ වැඩ දැන් සුදුනන්ගේ ඔය කතාව මටද කිව්වේ මේ සතාට එහෙම කියන්න බෑනේ මට උදේ හවස කන්න බොන්න දීලා අම්මෙක් වගේ බලාගත්ත නිත්‍ය නැතුව මේ සතා දුකින් ඉන්නේ එහෙම තියේදී මේ සතාට එහෙම කියන්න බෑනේ මට ඒ කෙනෙක් දැන් මට කිව්වනේ සුදුනංගේ මං තිරිසනෙක් නෙවෙයි හොඳ දැක්ක හින්දා කතා කරේ දැන් එතකොට මේවා ඇවිල්ලා තියෙන්නේ වයසටම ගැලපෙන වැඩ කරලා මං යනවා Now glow and lovely multivitamin glow serum sanyogaya. Inveliye vir glow ekak thekuneyak. Jaanu. Bae thin walawa palowata yanna dennak baena ne. රොඩ්නි මල්ලි මායි පුළුවන් වෙලාවට එන්න. පොඩ්ඩක් සුද්ධ බුද්ධ කරලා ගමු. ඔව් අපි යමු. පාළුවට යන්න දෙන්න. මුදිටම හවස් වෙලා. අය ගෙදර ඇවිල්ලත් ඇති දැන්. ඔන්නක් දවසේම අපි වාහනයෙන් හිටියා. නේද නර්ධ? අද නම් වැඩ ගොඩාක් කරගත්තා. පිරිසිදු කරගන්න ලැබිච්ච එකම ලොකු දෙයක් අනේ. පුංචි මාත්‍ය දැන් ඇවිල්ලත් දන්න. ගොඩේ අපි ආවා කියන්නේ අපි අයියත් එක්ක ආයි හෙටන්දි දවසේ ගෙම්බු. දැයි යමු. නිෂාදියක්ක බලාගෙන ඇති. දැන් ඉතින් පුංචි මෙනි කියන්නේ වලව්ව. ඉක්මනට පදිංචියට එන්න තියෙන. අපි යමුයි. ශෂණියක්ගේ නෝරා කෝල් එකක්වත් දුන්නේ නැනේ අපිට මතක් වෙන්න ඕන අනේ සෝරි ශෂණියක්ගේ මේ දවස් ටිකේ ගොඩක් වැඩවල හිටියේ ඒකනේ ඉතින් කොහොමද සහස්සේ හොඳින්ද අනේ මන්ද සහස්ට නම් මේ දවස් ටිකේ පොඩි පොඩි කරදර වගේක් තියෙනවනේ අක්ක දන්නව ඇති ඒ මොකද්ද ජානු මිස් ගැන තොරතුරක් නැහනේ අක්කේ ආ ඒක තමයි නංගි මාත්මේ වට ගත්තේ. මොකද විශේෂ ආරංචියක් තියෙනවද කියලා බලන්න.
එහෙම විශේෂ දෙයක් නම් දන්නේ නැහැ. හැබැයි මැඩම් ඔෆිස් එකට නම් ආවේ නැහැ. අල්පන්සෝ අයවද? අනේ මන් දැක්කේ. ඒ මිනිහයා දැන් මාර අමුතුයි. නෝරා, ඔයාට පුළුවන් ද මට පොඩි උදව්වක් කරන්න? මොකක්ද දැක්කේ? නංගි අපිට කෝල් කරලා මොකද කරන්න බෑ. ඔයාට පුළුවන් නම් අල්පන්සෝලා ගෙදරට ගිහින් පොඩ්ඩක් බලන්න පුළුවන්ද? පුළුවන් අක්කේ. මේ මං හිත කොහොමත් ඔෆිස් එකට යන්නේ නැහැ. හිතට හරි මදියනේ. ඔෆිස් එකේ වැඩ සේරම ක්ලියර් කරලා තියෙන නිසා මට ඔෆිස් එකට හිත කොහොමත් යන්න උමනාවක් නැහැ. දැහැම ඉන්නවනේ. ඒ නිසා මට හිත නිවාඩුවක් ගන්න පුළුවන් වෙයි. ඒක හොඳයි. ඔයා එහෙනම් හෙට යනවද? මං උදේම යන්න. මේ රේක මැඩම බලනවා වගේ යන්න පුළුවන් නේ මට? අනේ හරි නම් ගේනම් පරිස්සමෙන්. හරි අක්කේ. ඔයාලත් පරිස්සමෙන්. හරි. ඉස්සරහයි. අද දවස නිකම්ම ගෙවන්න දෙනද පුංචි මහත්තයා? අද දවසට අපි වෙන දවසක් දාගමු. ඒ දන්නවද? තම ඔක්කාර කරොත් එහෙම චුට්ටේ දුම්ම කරු මතට අරගෙන. අම්ම කියනකොට වෙනවා. එන්න මංගානේ හැමෝටම කෝපි. අද නම් මට මාර සතුටුයි අයියේ. අපේ එක හීනයක් හැබැයි වුණා. අපි කවදද දැන් පදිංචියට යන්නේ? පොඩ්ඩක් ඉන්නෝ චුට්ටි. අපි හරියට වෙලාවක් බලලා අනේ හොඳම වෙලාව යන්. නේද නාර්ද? ඉදාටන සුපිරි පාටියක් ඕන සාක්කේ නංගි. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. ජානු බලන්නත් ඕන. හරිද? මේ තව පොල් ගන්න තැන් දෙතුන පොඩ බලපංකො. ඒ ඉතින් අපේ පොල්වත් ඒක තියෙනවා. තව තැන් දෙතුන බලමු. මම බලන්නම්. නංගි. දැන් අපිට කෝපි විතර තියෙන්නේ. ඔව්. මදිද? නෑ නෑ කන්න තියෙනවා. ඔයාලා ඔක බීලා එන්නකෝ. කවුද? මම මේ සප්පු මල්. මේ ගෙදර කවුරුත් නැද්ද? මේ ඉන්නේ. නෑ නෑ. ගෙදර අයිතිකාර? මාත් අයිතිකාරි තමයි. මුණත් රවුම් දිගටිත් නෑ කොණ්ඩෙත් දිගයි. අනේ අම්මේ, අපේ ගමේ සුදු නැන්දගේ දුව වගේ. කවුද? කවුද? අපේ ගමේ සුදු නැන්දගේ දුව වගේ. එයාත් ඔයා වගේමනේ, පිච්ච මලක් වගේ. අක්කත් යන්නකෝ රඟපාන්න. අපි නෑනක්ක වගේ. ඉතුරු වට පුළුවන් ජනප්‍රිය වෙන්න. මේ සපුමල්, ඇත්තටම ගෙදර කවුරුත් නැද්ද? මම ඇරෙන්න නැන්දයි නෑනක්කගේ අම්මා ඉන්න. අනේ එහෙනම් චුට්ටක් කතා කරනවද? සනීප නෑනි.
මේ අල්පොන්සෝ මහත්තයා. මැඩම්. මේ ළමයා නෙමෙයි. කොහේ අල්පොන්සෝ මහත්තයා? උදේ මොන්නේ කොහෙද යනවා කියලා ගියා. එන්න වාඩි වෙන්න. මැඩම්ට සනීප නැද්ද? තේ හදන්න වතුර කේතලේ නෑනක්කගේ අම්මගේ ඔළුව උඩින් තිබ්බොත් මෙහෙම කරද්දි රත් වෙන්නේ. ඊතර රස්නේ. අනේ අපි බෙහෙත් ටිකක් ගමුක මැඩම්. බෙහෙත් ගෙනාපුවා තියෙනවා. සපුමල්. ඒ අක්කට තේ ටිකක් ලෑස්ති කරන්න. අක්ක යාරෙක් ගාලා කිරි තේ බොනවා. මම හිතාගන්න බෑ සහසයි ජානු කොහේ ඇද්ද කියලා. ඒ විශ්වාසයක් තිබුණා සත්‍ය උදව් කරන එක. ඔය කේසරත් කිව්වා සත්‍ය හොයනවා. අර දුමිල මල්ලෙක් මාව හොයාගෙන ආවා. මම අල්පොන්සෝලා ගෙදර යනවා. ඒත් ඉතින් මේ දවස් ටිකේ රන්දික නැහැනේ. එයත් බිසි. මම ඒක දන්නවා. මේ මං අර නෝර නංගිට කිව්වා පොඩ්ඩක් අල්පොන්සෝලා ගෙදර ගිහින් මේ නැන්දත් එක්ක කතා කරලා බලන්න කියලා. නෝර දන්නවා ජානු ගැන ආරංචියක් නැහැ කියලා. එයා ඉන්න තැනකින් හරි එක කෝල් එකක් හරි දුන්නා මොකද වෙන්නේ? කොහමද මන් දන්නේ මොන තත්ත්වෙක ඉන්නවද කියලා? බලමුකෝ. නෝර දැන් ඉන්නේ අල්පොන්සෝලා ගෙදර. බලමු මොනවද කියන්නේ කියලා. නෝර අක්කට අවුලක් වෙන එක නෑ නේද? නෑ නෑ අනේ හරි හොඳ ළමයි. කොහමද තියෙන්නේ මේ දේවල් තේරුම් ගන්නේ? ඔව් නෝර අක්කන ගැත්තරම හොඳයි තමයි. මේ ජානු දන්න වෙන යාළුවෙක්වත් නැද්දානේ ෆීල්ඩ් එකේ කෙනෙක්ව? තන්නේ සසිනි මෝ මේ හැමදේම ඉවරුණානේ කියලා හිතා දාන පාඩේ පැත්තල්ලා ඉන්නේ ඉටි. ඔන්න තව ප්‍රශ්නයක්. ලිප්ටන් යෙලෝ ලේබල් අනකි රසයයි. නැවුම් සුවඳයි. ජානු ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. කෙල්ලට දරා ගන්න බැරුව මොකුත් මේ නෑ නෑ. එහෙම නම් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ කොහොමද? කවදාවත් ජානුට බෑ යාගේ ජීවිතේට හානියක් කරගන්න. අනිත් එක පොඩ්ඩක් ඇඟිල්ලක් කැපෙනවට බයයි. එහෙම හිතන්නවත් එපා. නෑ නෑ මං එහෙම හිතලා කිව්ව නෙමෙයි. මට ලොකු බයක් දැනෙනවා ඒකයි. සහස් කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? ඔව් බලු. මං අල්පොන්ස් මහත්තයා ගෙදර ආවා. මේ රේකා මැඩම් කිව්වා අල්පොන්ස් මහත්තයා උදේ පාන්දර කොහෙද ගියා කියලා. හැබැයි ගිය තැනක් නම් කියලා නැහැ. ඔෆිස් එකට ගිහිනුත් නැහැලු. එයාගේ වෙන වැඩකට එළියට ගියත් දන්නේ නැහැ නේ?
වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ දවස් ටිකේ ඔළුව තියෙන ප්‍රශ්නත් එක්ක මං හිතන්නේ එයාට ඔළුවෙත් තැන් කරගෙන වැඩක් කරන්න පුළුවන් කියලා. එයා මහා අමුතුයි සහස් දැන්. රේකා මැඩම් කියනවා දැන් එයාට ගෙදර ඉන්නත් බයයි කියලා. නෝරා, ජානු ගෙදරින් යනවා කියලා එහෙම ලියපු ලියුමක්වත් මුකුත්වත් එහෙම නැද්ද ගෙදර? මං හිතන්නේ සහස්. එයා රේකා මැඩම් එක්කත් වැඩි හිත හොඳකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඔව් මම ඒක දන්නවා. නෝරා වා දැම්ම ඔහෙන් එනවද? නෑ නෑ මං දැම්ම මෙන්නේ අල්පොන්ස් මහත්තයා එනකන් ඉඳලා තමයි මං එන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. මට අල්පොන්ස් මහත්තයා ගැන සැකේකුත් ආවා. හරියටම කියන්නම් බෑ. මේ මං ඔයාට පස්ස ගන්නම්කෝ. හරි මොනවා හරි දැනගත්තොත් කියන්න. හරි ඔයා කලබල වෙන්න එපා. පරිස්සමෙන්. මොනවදයි නෝර කියන්නේ? අල්පොන්සෝ මහත්තයා ගෙදරින් ගිහිල්ලාලු. අද ඔෆිස් යන්නෙත් නෑලු. එයා කොහෙද ගිහින් තියෙන්නේ? අනේ මන්දා. ලාවරෝ මේ මනුස්සයාට පිස්සු වගේ. කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේ මන්දායේ. මේ ඔයාලට මොන හරි තොරතුරක් ලැබුණොත් මට කියන්න. මාත් පොඩ්ඩක් ඔයාලා බලන්න. දෝනි බලාගෙන ඇති මන්ද යන්න. හරි නංගි. නිකන් හරි වට ජානු කතා කරොත් පුළුවන් නම් හිමිට අහගන්න එයා ඉන්නේ කොහෙද කියලා. මම බලන්නම්කෝ. මටත් හිතෙනවා ජානු කෝල් කරයි කියලා. ඔය අපිව පොඩ බය කරන්නනේ ෆෝන් එක ඔෆ් කරගෙන ඇත්තේ. මෙහෙම බය කරාම ඇති හොඳට. Genuine Japan Moto Oil නම් Toyota Genuine Moto Oil විතරමයි. නිත්‍යයෙන් නැති වේදයි. ඒකේ දා ගියේ අම්මලා උඹලා අනුම්පද කියපින්ද. මේ පාර ගියේ මං ඒකිට බොරු කරා කියලා හිතලා. මැඩම්ට මං උදව් කරන්න මම මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. වෙන්න තියෙන හැම දෙයක්ම එදා සිද්ධ වුණා පුතේ. ඒ කිව්වේ බං මට හිතෙනවා අල්පොන්ස් මහත්තයා ජානුව කොහේ හරි තරම් ඉරවරන් ඉන්නවා කියලා. ඌ කොඩි විදියක් වගේ මගේ පස්සේ ගෙනවා. ඒ තුමේ මරාවේ වාසනාවක් තරගේ